මේ වීඩියෝ එකෙන් අද අපි කතා කරන්න යන්නේ පදාර්ථයේ සිදුවන විපර්යාස පිළිබඳව 10 ශ්‍රේණිය පාඩමක්. එතකොට පදාර්ථයේ සිදුවන විපර්යාස මුලින්ම බලමු අපි පදාර්ථය කියන්නේ මොකක්ද කියලා. පදාර්ථය කියන්නේ අවකාශයේ ඉඩක් ගන්නා සහ ස්කන්ධයක් සහිත ද්‍රව්‍යයකට අපි කියනවා පදාර්ථයක් කියලා. මේ පදාර්ථයේ විවිධ විපර්යාසයන් වෙනවා. විපර්යාසයන් කියන්නේ වෙනස් වීම වලට ලක් වෙනවා. එතකොට මේ සිදුවන වෙනස් වීම අපිට භෞතික විපර්යාස විදිහටත් රසායනික විපර්යාස විදිහටත් කොටස් දෙකකට වෙන් කරන්න පුළුවන්. එතකොට මුලින්ම අපි බලමු භෞතික විපර්යාසයක් කියන්නේ මොකක්ද කියලා. භෞතික විපර්යාසයකදී වෙන්නේ යම්කිසි පදාර්ථයක අංශවල සැකැස්ම වෙනස් වීම. උදාහරණයක් විදිහට අපි ෆ්‍රිජ් එකෙන් එළියට ගත්ත අයිස් කැටය. අයිස් කැටය ටික වෙලාවක් එළිය තියලා තියෙනකොට මොකද වෙන්නේ? ඝන අවස්ථාවේ තිබ්බ අයිස් කැටය ද්‍රව අවස්ථාවේදී ජලය බවට පත් වෙනවා. තවත් උදාහරණයක් විදියට විද්‍යාගාරයේ තියෙන අයඩින් කැට. අයඩින් කැට සෝල්පයක් අරගෙන පරීක්ෂණ නලයකට දාලා රත් කරොත් එහෙම ඝන අවස්ථාවේ තියෙන අයඩින් වාෂ්ප අවස්ථාවකට පත් වෙනවා. භෞතික විපර්යාසයක් පෙන්වීම සඳහා මෙතන මල් ළඟ තියෙන අයඩින් කැට. දැන් මම මේ නලයට අයඩින් කැට කීපයක් දාලා මේ අයඩින් කැට ටික රත් කරන්න යන්නේ. බලන්න මේ රත් කිරීමේදී මොකද්ද වෙන්නේ කියලා. මේ අවස්ථාවේදී ඔයාලට බලා ගන්න පුළුවන් ඝන වශයෙන් තිබ්බ අයඩින් කැට වාෂ්ප බවට පත් වෙනවා. මේ වාෂ්ප වීමේදී දම් පාටට වායුවක් පිට වෙනවා. මේ දම් පාට වායුව ඇවිල්ලා අයඩින් වායුව ටික වෙලාවක් ගියාට පස්සේ මේ අයඩින් වායුව අංශු එකතු වෙලා ඉවර වෙලා නැවතත් අයඩින් ඝනය බවට පත් වෙනවා බලා ගන්න පුළුවන්. භෞතික විපර්යාසයකදී වෙන්නේත් අන්නේ එකයි. එක්තරා වේලාවකදී පදාර්ථයේ තියෙන අංශවල සැකැස්ම වෙනස් වෙනවා. දැන් මෙතනදී ඝන අවස්ථාවේ තිබ්බ අයඩින් කැට වායු අවස්ථාවට පත් වුණා. ටික වේලාවක් ගිහින් ඉවර වෙලා නැවතත් අර වායු අවස්ථාවේ තිබ්බ අයඩින් ටික නැවතත් ඝන අවස්ථාවට පත් වෙනවා. දැන් හොඳට බැලුවොත් එහෙම ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේ බිත්තිය දිගේ නලයේ බිත්තිය දිගේ අයඩින් නැවතත් ඝන තත්ත්වයට පත් වෙලා තියෙනවා. මේ භෞතික විපර්යාසයක් සඳහා උදාහරණයක්. හොඳයි. මීළඟට අපි බලමු රසායනික විපර්යාස කියන්නේ මොනවද කියලා. රසායනික විපර්යාසයකදී දැන් භෞතික විපර්යාසයකදී නම් උනේ මොකද්ද? පදාර්ථයේ තිබ්බ අංශවල සැකැස්මේ වෙනස් වීමක් සිද්ධ වුණා. රසායනික විපර්යාසයකදී වෙන්නේ ද්‍රව්‍ය දෙකක් හෝ කීපයක් එකතු වීමෙන් නව ද්‍රව්‍ය ඇතිවීම. මේ විදිහට රසායනික ද්‍රව්‍ය එකතු වීමෙන් නවද්‍රව්‍ය ඇතිවන ආකාරය අනුව රසායනික විපර්යාස කොටස් හතරකට බෙදෙනවා. ප්‍රතික්‍රියා වර්ග හතරක් විදිහට. ඒ ප්‍රතික්‍රියා වර්ග හතර ගත්තට පස්සේ රසායනික සංයෝජන ප්‍රතික්‍රියා, රසායනික වියෝජන ප්‍රතික්‍රියා, ඒක විස්ථාපන ප්‍රතික්‍රියා සහ ද්විත්ව විස්ථාපන ප්‍රතික්‍රියා විදිහට අපිට කොටස් හතර. රසායනික විපර්යාසය සිදු වුණාද නැද්ද කියලා දැනගන්න අපිට සාධක කීපයක් තියෙනවා. ඒ අතරින් යම්කිසි ප්‍රතික්‍රියාවක් වුණාට පස්සේ ඒ ප්‍රතික්‍රියාවේදී වර්ණීය වෙනස් වීමක් සිදු වුණා. එහෙම නැත්නම් වායුවක් පිට වුණා. අවක්ෂේපයක් ඇති වුණා. තාප විපර්යාසයක්. තාප හුමාරෝ කියන්නේ අපේ පරීක්ෂණ නලයක පරීක්ෂණයක් කරොත් එහෙම ඒ පරීක්ෂණේ කරන අතරතුර එක්ක පරීක්ෂණ නලය සීතල වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පරීක්ෂණ නලය රත් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඒ ප්‍රතික්‍රියාවේදී ආලෝකය පිට වුණා. අන්න ඒ වගේ සාධක කීපයක් සිදු වෙලා තියෙනවා නම් අපිට කියන්න පුළුවන් මෙතනදී සිදු වුනේ රසායනික විපර්යාසයක් කියලා. රසායනික විපර්යාස යටතේ අපි මුලින්ම කතා කරමු රසායනික සංයෝජන ප්‍රතික්‍රියා. මේකදී වෙන්නේ මොකද්ද? මෙතනදී වෙන්නේ මූලද්‍රව්‍ය දෙකක්, එහෙම නැත්නම් මූලද්‍රව්‍යයක එක සංයෝගයක්, එහෙමත් නැත්නම් සංයෝග දෙකක් එකතු වෙලා අලුත් සංයෝගයක් හැදෙනවා. මේ වගේ ප්‍රතික්‍රියා වලට අපි කියනවා රසායනික සංයෝජන ප්‍රතික්‍රියා කියලා. හොඳයි. එහෙනම් රසායනික සංයෝජන ප්‍රතික්‍රියාවක් විදිහට අපි මැග්නීසියම් ලෝහය වාතයේ තියෙන ඔක්සිජන් සමග ප්‍රතික්‍රියා කරන ආකාරය බලන්න තමයි දැන් යන්නේ. මැග්නීසියම් ලෝහය ගත්තට ඔයාලට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට මැග්නීසියම් ලෝහ එන්නේ. නමුත් මේ වගේ ඝනකම ලෝහ කුට්ටියක් වාතයේ දහනය කරන්න අමාරුයි. ඒ නිසා විද්‍යාගාරයේ අපි පාවිච්චි කරනවා මෙන්න මේ වගේ මැග්නීසියම් පටි. දැන් මැග්නීසියම් පටියක් වාතයේ දහනය වෙන ආකාරය අපි බලමු.
හොඳයි රසායනික සංයෝජන ප්‍රතික්‍රියාවකට තවත් උදාහරණයක් විදිහට මම සාන්ද්‍ර හයිඩ්‍රොක්ලෝරික් අම්ලය සහ ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් අතර ප්‍රතික්‍රියාව මෙතනදී සලකනවා. මෙතනදී සාන්ද්‍ර හයිඩ්‍රොක්ලෝරික් අම්ල බෝතලයක් ඇරියට පස්සේ ඒකෙන් හයිඩ්‍රජන් ක්ලෝරයිඩ් වායුව පිට වෙනවා. ඒ වගේම ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රවණයක බෝතලයක මූඩි ඇරියට පස්සේ ඒ ද්‍රවණයෙන් ඇමෝනියා වායුව පිටතට පැමිණෙනවා. එතකොට මේ ප්‍රතික්‍රියාව සඳහා අපි මේ බෝතල් දෙකේ මූඩි දෙක ඇරියට පස්සේ එතනින් හයිඩ්‍රොක්ලෝරික් අම්ලයෙන් එන හයිඩ්‍රජන් ක්ලෝරයිඩ් වායුව සහ ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් වලින් එන ඇමෝනියා එකතු වෙලා ඇමෝනියම් ක්ලෝරයිඩ් වෙන සුදු ඝන දුමාරය හැදෙනව ඔයගලන්ට බලා ගන්න පුළුවන්. රසායනික වියෝජන ප්‍රතික්‍රියා ගැන අපි කතා කරමු. නම කිව්ව ගමන්ම ඔයගලන්ට තේරෙනවා මොකද්ද මෙතනදී වෙන්නේ. වියෝජනයක් තමයි වෙන්නේ. වියෝජනයේදී වෙන්නේ මොකද්ද? යම්කිසි සංයෝගයක් තවත් සංයෝග කිහිපයක් බවට පත් වෙනවා. එතකොට රසායනික වියෝජන ප්‍රතික්‍රියාවකදී වෙන්නේ සංයෝගය වියෝජනය වෙලා අලුතෙන් සරල ද්‍රව්‍ය කිහිපයක් බවට පත් වෙන්න පුළුවන්. එතකොට මේ වියෝජනය වෙන අවස්ථාවේදී අපි සංයෝගයකින් පටන් ගත්තට පස්සේ තව සංයෝග කිහිපයක් නැත්තම් මූල ද්‍රව්‍යයක් නැත්තම් මූලද්‍රව්‍යයක් සමගින් තවත් සංයෝගයක් ආකාරයට මේ වියෝජනය සිද්ධ වෙන්න පුළුවන්. රසායනික වියෝජන ප්‍රතික්‍රියා බලන්න මල්ලක මෙතන තියෙනවා පොටෑසියම් පර්මැංගනේට් සාම්පලයක්. මේ පොටෑසියම් පර්මැංගනේට් සාම්පලය රත් කරනකොට පොටෑසියම් පර්මැංගනේට් වියෝජනය වෙනවා පොටෑසියම් මැංගනේට් මැංගනීස් ඩයොක්සයිඩ් සහ ඔක්සිජන් වායුවට. මේ වියෝජනයේදී පිටවන ඔක්සිජන් වායුව අපිට හඳුනා ගන්න පුළුවන් පුලිඟු කීරක් මේ පරචන නලය ඇතුළට දාලා. මේ ඔයගලන්ට බලා ගන්න පුළුවන් ඉන්නේ පොටෑසියම් පර්මැංගනේට් වියෝජනය වෙන අවස්ථාව. දැන් අපි පුලිඟු කීරක් දැම්මොත් එහෙම එයාට බලා ගන්න පුළුවන් මේ පුලිඟු කීර ඉතාමත් හොඳින් දැල්වෙන ඔක්සිජන් වායුව තුළ. මේ ප්‍රතික්‍රියාවේදී හැදිච්ච පළවල වෙනස හඳුනා ගන්න මම ඔයගොල්ලන්ට පෙන්වන්න මුලින්ම මේ බීකර් දෙකේ තියෙන ජල සාම්පල දෙකක්. මේ තියෙන පොටෑසියම් පර්මැංගනේට් පොටෑසියම් පර්මැංගනේට් වතුරට දැම්මට පස්සේ දම් පැහැයක් මේ විදිහට බලා ගන්න පුළුවන්. ඒ වගේම මේ ප්‍රතික්‍රියාව පොටෑසියම් පර්මැංගනේට් වියෝජනය කරලා අරගත සාම්පලෙන් කොටස මේ විදිහට දැම්මොත් එහෙම ඔයාට බලා ගන්න පුළුවන් කොළ පැහැයක් තද කොළ පැහැයක් ඇති වෙනවා. තවත් වියෝජන ප්‍රතික්‍රියාවක් විදිහට මම මෙතනදී භාවිතා කරනවා අයන් ඔක්සලේට් කියන රසායනික ද්‍රව්‍යය. අයන් ඔක්සලේට් රත් කරාට පස්සේ වියෝජනය වෙනවා. මේ වියෝජනය වීමේදී ඉතාමත් සියුම් යකඩ කුඩු සහ කාබන් ඩයොක්සයිඩ් වායුව පිට වෙනවා. දැන් මේ පරීක්ෂණය සඳහා මෙතන කුඩා පරීක්ෂණ නලයක මල්ලක තියෙනවා අයන් ඔක්සලේට් සාම්පලයක්. මේ අයන් ඔක්සලේට් සාම්පල ඉතාමත් තදින් රත් කරද්දී ඔගලන්ට බලා ගන්න පුළුවන් ඉතාමත් හොඳට මෙතන වර්ණයේ වෙනසක් සිද්ධ වෙනවා. දැන් බලාගන්න පුළුවන් කහපාරට තිබ්බ අයන ඔක්සලේ කළු පාට බවට පත් වෙනවා. ඒ වගේම මෙතනදී කාබන් ඩයොක්සයිඩ් වායුව පිට වෙනවා කියලා බලාගන්න පුළුවන්. මේ නලයට දැල්වෙන කීරක් දැම්මොත් එහෙම දැල්වෙන කීර නිවිලා යනවා. මීළඟට අපි කතා කරමු ඒක විස්ථාපන ප්‍රතික්‍රියාව ගැන. ඒක විස්ථාපන ප්‍රතික්‍රියාවක දිවෙන්නේ යම්කිසි සංයෝගයක තියෙන මූල ද්‍රව්‍යයක් තවත් මූල ද්‍රව්‍යයක් ඇවිල්ලා ඒ කලින් තිබ්බ සංයෝගයේ තිබ්බ මූල ද්‍රව්‍ය එතනින් ඉවත් කරලා අලුතෙන් ආපු මූල ද්‍රව්‍ය එම ස්ථානය හිමි කර ගැනීම. උදාහරණයක් විදිහට කොබල් සල්ෆේට් ද්‍රවණයකට සින්ක් කැබැල්ලක් දාමු.
මෙහෙම දැම්මට පස්සේ කොපර් සල්ෆේට් ද්‍රාවණයේ කොපර්ට හිමි ස්ථානය සිංක් විසින් අත්පත් කර ගන්නවා. එතකොට ද්‍රාවණයේ තිබ්බ කොපර් අයන මූලද්‍රව්‍යයක් විදිහට විස්ථාපනය වෙනවා. ඒක විස්ථාපන ප්‍රතික්‍රියාව වල උදාහරණයක් විදිහට කොපර් සල්ෆේට් සහ සිංක් අතර ප්‍රතික්‍රියාව බලමු. මේ අවස්ථාවේදී වෙන්නේ මේ ද්‍රාවණයේ තියෙනවා කොපර් අයන සහ සල්ෆේට් අයන. අපි සිංක් ලෝහය මේ ද්‍රාවණයට දැම්මට පස්සේ කොපර් වලට වඩා සිංක් වල ප්‍රතික්‍රියාශීලීත්වය වැඩි නිසා සිංක් ලෝහය අයන විදිහට ද්‍රාවණයට යනවා. ඒ වගේම මෙතන ද්‍රාවණයේ තියෙන කොපර් අයන මූල ද්‍රව්‍යයක් විදිහට විස්ථාපනය වෙනවා. ප්‍රතික්‍රියාව ආරම්භ වෙලා සුළු වෙලාවකට පස්සේ අපිට මෙන්න මේ වගේ ද්‍රාවණයේ ලාපහයක් දක්න ලැබෙනවා. මේ ප්‍රතික්‍රියාව තව දුරටත් ඉදිරියට කරගෙන ගියොත් එහෙම මේ නිල් පැහැය නැති වෙනකම්ම මේ ප්‍රතික්‍රියාව වෙනවා. ඒ වගේම ඔයගොල්ලන් නිරීක්ෂණය කරන්න පුළුවන් මෙතන තියෙනවා තද දුමුරු පාටට හුරු අවක්ෂේපයක්. එතකොට මෙතන මේ අවක්ෂේප වෙලා තියෙන්නේ තඹ කියන මූලද්‍රව්‍ය, කොපර් කියන මූලද්‍රව්‍ය. කැමරාවට අල්ලගන්න එක ටිකක් අමාරුයි. නමුත් මෙතන හොඳට පැහැදිලිව බලා ගන්න පුළුවන් දුමුරු වර්ණයක් තියෙනවා. හොඳයි. ඒක විස්ථාපන ප්‍රතික්‍රියාවල් සඳහා උදාහරණයක් විදිහට මල්ලඟ මෙතන මේ නලය ඇතුලේ තියෙන සෝඩියම් බ්‍රොමයිඩ් ද්‍රාවණයක්. මෙන්න මේ බටේ දිගේ මම ක්ලෝරීන් වායුව මේ නලය ඇතුළට යවන්න යන්නේ. මේ අවස්ථාවේදී මේ ද්‍රාවණයේ මුලින්ම තියෙන සෝඩියම් අයන සහ බ්‍රොමයිඩ් අයන. එතකොට ක්ලෝරීන් වායුව මේ නලයේ දිගේ ඇවිල්ලා මේ ජලයේ දිය වෙලා තියෙන සෝඩියම් බ්‍රොමයිඩ් එක්ක එකතු වීමේදී අර බ්‍රොමයිඩ් අයන තිබ්බ ස්ථානය ක්ලෝරීන් හිමි කරගෙන බ්‍රොමීන් පිටවීමක් සිද්ධ වෙනවා. එතකොට මේ අවස්ථාවේදී ඔයාගොල්ලන්ට බලා ගන්න පුළුවන් කහපාටට හුරු රතුපාට ද්‍රාවණයක් මේක හැදෙනවා. ඒ වගේම ගොඩ වේලාවක් කරොත් එහෙම රතුපාටට හුරු දුඹුරු පාට වායුවක් මේ නලෙන් පිට වෙනවා ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. මේ අවස්ථාවේදී ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙතන තියෙන රතුපාටට හුරු දුඹුරු පාට වායුව. මේ දුඹුරු රතුපාටට හුරු දුඹුරු පාට වායුව තමයි බ්‍රෝමීන් කියන වායුව. දැන් ක්ලෝරීන් ඇවිල්ලා ඉවරලා මේ ද්‍රාවණයට ක්ලෝරයිඩ් විදිහට එකතු වෙනවා. මේ ද්‍රාවණයේ තිබ්බ බ්‍රොමයිඩ් බ්‍රෝමීන් විදිහට පිට වෙනවා. මීළඟට අපි කතා කරමු ද්විත්ව විස්ථාපන ප්‍රතික්‍රියාව ගැන. ද්විත්ව විස්ථාපන ප්‍රතික්‍රියාවකදී වෙන්නේ එක්තරා සංයෝගයක තියෙන මූලද්‍රව්‍යයක් සහ ඛණ්ඩකයක් තවත් සංයෝගයක තියෙන මූලද්‍රව්‍යයක් සහ ඛණ්ඩකයක් සමග හුවමාරු වීම. මෙන්න මේ විදිහට මූලද්‍රව්‍ය සහ ඛණ්ඩක හුවමාරු වෙන ආකාරයේ ප්‍රතික්‍රියාවලට අපි කියනවා ද්විත්ව විස්ථාපන ප්‍රතික්‍රියා කියලා. ද්විත්ව විස්ථාපන ප්‍රතික්‍රියා සඳහා උදාහරණ විදිහට මල්ලඟ මෙතන තියෙනවා කැල්සියම් ක්ලෝරයිඩ් ද්‍රාවණයක්. ඒ වගේම සෝඩියම් කාබනේට් ද්‍රාවණයක්. මෙතන වෙන ප්‍රතික්‍රියාවේදී මොකද වෙන්නේ? කැල්සියම් කාබනේට් සහ සෝඩියම් ක්ලෝරයිඩ් හැදෙනවා. එතකොට කැල්සියම් කාබනේට් සුදු පාට අවක්ෂේපයක් විදිහට සෝඩියම් ක්ලෝරයිඩ් අවරණ ද්‍රාවණයක් විදිහට අපිට බලා ගන්න පුළුවන් වෙනවා. එතකොට මෙතනදී මේ හැදිච්ච සුදු පාට අවක්ෂේපය තමයි කැල්සියම් කාබනේට්. මේ පරීක්ෂණාලේ ටික වෙලාවක් තිබ්බොත් එහෙම සුදු පාට අවක්ෂේපය පහළට බැහැලිවර වෙලා අවර්ණ සෝඩියම් ක්ලෝරයිඩ් ද්‍රාවණයක් උඩ තියෙනවා අපිට හොඳින් බලා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම දෙවෙනි උදාහරණය විදිහට මල්ලඟ මෙතන බේරියම් ක්ලෝරයිඩ් ද්‍රාවණයක් තියෙනවා. ඒ වගේම සෝඩියම් සල්ෆේට් ද්‍රාවණයක් තියෙනවා. මේ බේරියම් ක්ලෝරයිඩ් සහ සෝඩියම් සල්ෆේට් එකතු වීමේදී බේරියම් සල්ෆේට් ද්‍රාවණයක් සහ සෝඩියම් ක්ලෝරයිඩ් ද්‍රාවණයක් හැදෙනවා. මෙතනදී සුදු පාට අවක්ෂේපයක් විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ බේරියම්
මේ වීඩියෝ එකෙන් අද අපි කතා කරා රසායනික ප්‍රතික්‍රියා වර්ග ගැන. රසායනික ප්‍රතික්‍රියා වර්ග කොටස් 4කට බෙදුවා. ඒ ප්‍රතික්‍රියා වෙන ආකාරය අනුව. පළවෙනි එක විදිහට රසායනික සංයෝජන ප්‍රතික්‍රියා, රසායනික වියෝජන ප්‍රතික්‍රියා, ඒක විස්ථාපන ප්‍රතික්‍රියා සහ දිප්ත විස්ථාපන ප්‍රතික්‍රියා කියලා. එතකොට මේ වගේ තවත් ඉදිරියට ඕගොල්ලන්ගේ විෂය සමගාමීව වගේම විෂය පරිබාහිරව සිදු කරන ප්‍රතික්‍රියා රසායන විද්‍යාවට අදාළ ප්‍රතික්‍රියා මේ channel එක හරහා ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන්. එතකොට ඒ වගේම ඔයගොල්ලෝ කැමති ප්‍රතික්‍රියාවක් තියෙනවා නම්, ඔයා කැමති පරීක්ෂණයක් තියෙනවා නම් පහල comment කරන්න. එතකොට අපිට මේ ප්‍රතික්‍රියාව මේ channel එක හරහා ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඒ වගේම ඊළඟට ඕන පාඩම පිළිබඳවත් ඔයා කැමති පාඩමක් තියෙනවා නම් ඒ පාඩම පිළිබඳවත් comment එකක් දාන්න. එතකොට ඒ ගැන අපි video එකක් කරන්න බලාපොරොත්තු වෙනවා. මේ වීඩියෝ එක බලලා ඔයා ඔයාගේ දැනුමට යමක් එකතු කරගත්තා නම් ඔයාට නොතේරෙන දෙයක් ඉතා හොඳට පැහැදිලි කර ගැනීමට හැකි වුණා නම් ඔයා වගේම ඔයාගේ යාළුවන් අතරෙත් මේ වීඩියෝ එක ෂෙයා කරන්න. හොඳයි, එහෙනම් අපි අලුත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු.